තිබේනට ගිනිකොඩ දිසාවේ බෙංගාල බොක්කාවට ප්‍රදේශයේ අන්දමන් දූපත් ආසන්නයේ දැනට කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. මේ කැළඹෙන ස්වභාවයේ ඉදිරි දින කීපය තුළදී විශේෂයෙන්ම අඩුපීඩන කලාපයක් බවට පරිවර්තන ලකුණු දැනට අපිට විශ්ලේෂණවල පහළ වෙලා තියෙනවා. මේක බොහෝ විට සාමාන්‍ය වයඹට බරව උතුරු දිසාවට තමයි ගමන් කරන්න පෙළඹෙන්නේ. මේ පද්ධතියේ හේතු කොටගෙන දැනට මේ තියෙන සවස්ජාමයේ හෝ රාත්‍රී කාලයේ තියෙන වැසි තත්ත්වයේ උදේ කාලයේත් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උදේ කාලයේ ඇති වෙන වැසි තත්ත්වයේ අද දිනයක් ගත්තම උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල තැනින් තැන වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිකිපුල ප්‍රදේශයේ පවුල් 34ක් නායෑම් අවදානම් හේතුවෙන් තාවකාලිකව ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.